දසන කාන්තී චූර්ණයේ සහිත liver ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වළකයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර 4ක කාලයක් පුරා ක්‍රියාත්මක වන ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීම සඳහා නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණෙන්නට අද උදෑසන රජයට හැකි වුණා. ඉන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍යයි. ද්විපාර්ශ්වික නිල මට්ටමේ සාකච්ඡා මේ ළඟට ආරම්භ කිරීමට නියමිත. ඒ සමගම අපට විශේෂයෙන් ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්ව සංවර්ධන හවුල්කරුවන්ගෙන් ණය මුදල් ලබා ගන්නට අවකාශ සැලසෙනවා. ඒ තුලින් අපට අත්‍යවශ්‍ය කටයුතු සඳහා අරමුදල් ලැබෙන අතර ආර්ථික හා ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයකට පත් කරන්න කටයුතු කළ හැකි වෙනවා. වඩාත් අභියෝගාත්මක කරනවන්නේ මෙම අශීරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමයි. මහජනතාවගේ ආර්ථික පීඩාවට පත්ව ඉන්න තත්ත්වයක මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීම ඉතා අපහසු බවද අපි ගැඹුරෙන් දන්නවා. එම නිසා අත්‍යවශ්‍ය කාරණය වන්නේ මැදිහා දිගු කාලීනව රට බේරා ගැනීමට අවසානයේ ඉහළ සංවර්ධනයක් අත්කර ගන්නට මේ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි යන්න තේරුම් ගැනීමයි. මේ ඇති වී තිබෙන විශ්වාසය මත යළිත් රටත් ආර්ථිකයත් ගොඩනැගීම සඳහා වූ කාර්යභාරයට එක් වී කටයුතු කරමු. ඊයේ මහා බැංකුව අධිපතිතුමා පාර්ලිමේන්තුවට ආව දේශනයක් කරන්න. එතුමාගේ කතාවේ කිව්වා එතුමා වැඩ බාර ගන්නකොට මහා බැංකුවේ තිබුණේ ඇමරිකන් ඩොලර්ස් මිලියන 20යි කියලා. මං ඇහුවා පාර්ලිමේන්තුවට මේ තත්ත්වය දැනුවද කියලා. උත්තරයක් නැහැ. මොකද මුදල් බලය තියෙන්නේ අපිට. සියලු දෙනාම වගකීමෙන් තොරව කටයුතු කරලා තියෙනවා. මමත් පිළිගන්නවා මේ පිළිබඳ පාර්ලිමේන්තුවට මහා බැංකුව විසින් කරුණු ඉදිරිපත් කළ යුතු වෙනවා. එතේ ඉදිරිපත් කළේ නැහැ. මහා බැංකුව මේ තිබෙන වගකීම ලෙසින් ඉස්සකලාද කියන ප්‍රශ්නය මේ ගරු සභාව විමසා බැලිය යුතු වෙනවා. රට බංකොලොත් කිරීමේ බලයක් මහා බැංකුවට නැහැ. ඒ අයට තිබ්බනේ අප්‍රේල් මාසේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ට කැඳවලා කියන්න තිබුණා රටේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මොකද කරන්න කියලා. ඒනම් මේ මුළු පාර්ලිමේන්තුවම එදා තීරණ ගනි. ඔබතුමා මේ කතා කරන්නේ නිවාඩ් කබ්‍රා හිටපු අධිපති ගැනද? කවුරු කරා වරද්ද වැරදි දෙකක කාලයක් මට අදාළ නැහැ කවුද කියලා. ආරංචියක් ලැබිලා තියෙනවා පිටු 22ක කැබිනට් පත්‍රිකාවක් හදාගෙන යනවා. මොනවටද විච්ච වැරදි වහගන්න? මම කැමති අහන්න කවුද මේ පත්‍රිකාව හදන්නේ කියලා. මම ඒක ඔබතුමාට අමුණම දෙන්න පත්‍රිකාව පිටපතක්. එතුමා කතා කරනකොට මට සැකයක් ආවා මේ හදන්නේ මහා බැංකුවේ අධිපතිතුමාටත් වැඩක් දෙන්නද කියලා. දීලා දිනේෂ් විරක්කොඩි මහත්මයාව එතනට ගේන්නද කියලා. මට සාධාරණ සැකයක් ඇති වුණා මේ කතාවේ හින්දා. දැන් කරුණා කරලා සත්භාවය තියාගන්න. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න එකම මන්ත්‍රීතුමා මෙතනට අවිල්ල වැඩිබණ කිව්වට මේ වෙලාවෙත් අපි දකිනවා ආණ්ඩුවේ කට්ටිය ජවාරම් කරනවා. ඩොලර් කෝටි 150ක ගල්ලඟුරු කොන්ත්‍රාත්තුවක් අත්සන් කරනවා. එන්ඩර් පටිපාටියෙන් එළියට ගිහිල්ලා ගල්ලඟුරු දෙන කොම්පැනියේ ප්‍රධානියා රාජපක්ෂ පවුල එක්කෙනෙක් කියලා අපට තොරතුරු ලැබිලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකුත් ඒක සම්බන්ධයි. කවුද තප්පුලනවා ඇහෙන අර පැත්තෙන්? මේවා කියනකොට සමහරවුන්ගේ බොක්ක දඟල්නවා, බඩ රත් වෙනවා, කකුල් ලැවුලනවා, ඇඟේ මයිල් කෙලින් වෙනවා. උන් ඉදින් තප්පුලන්න පටන් ගන්නවා. ජනාධිපතිතුමා නම් කතාව අවසන් කරේ ආජි තපර ලාහිලා කියලා. මම කැමති ධම්මපදයෙන් මගේ කතාව අවසන් කරන්න. සුජීවං අහිරිකේන කාකසූරේන ධන්සිනා පක්කන් දිනා පගබ්බේන සංකිලිතේන ජීවිත. පවට ලැජ්ජාවක් නැති කපුටෙකුමෙන් අනුන්ව සූරාකන ගුණමකු හිතුවක්කාර කිලිටි ජීවිතයක් ගෙවන කෙනෙකුට ලාභ සත්කාර මැද්දේ පහසුවෙන් ජීවත් වෙන්නට පුළුවන්. කවුද කපුටුමෙන් ගසාකන්නේ? ලාභ සත්කාර මැද්දේ පහසුවෙන් ජීවත් වන්නේ කවුද? ඒවා පිළිබඳව පිළිතුරු සැපීම මේ රටේ ලක්ෂ 220ට මම බාර දෙනවා. අනිත් හැම රටකටම වැඩිය ඉන්දියාව අපිට උදව් කරලා තියෙනවා. ඉන්දියාව අපිට දැනට ඩොලර් බිලියන 4ක ආධාර අපිට දීලා තියෙනවා. අපි අද්දෙක උස්සලා වඳින්න ඕන. ඒ අපේ ලොකු අයියා. හැබැයි ජනාධිපතිතුමත් වැරදි වැඩක් කරා. ගෝඨාභය මහත්තයා අල්ලසක් ඉල්ලුවයි කියලා ජපානි සමාගමකින් ගයිස ආසනෙන් සිනිවන් සිල්ව මහත්තයාගේ වැඩ නැහැ. මේ ජනාධිපතිතුමාවට පස්සේ කොමිසමක් දැම්මා. කොමිෂන් ගැන කියන්න ඕනේ නැහනේ පුතා අපිට. අපි දන්නවනේ කුඹ කොමිෂන් ගැන. නැවත වැඩ දුන්නා. ජනාධිපතිතුමාට කියනවා ওই විදියට ආවොත් නම් අරගල කාර්යෝ ආයියයි. මේකට මහජනතාවත් වැඩක භාගය කියන්න ඕනේ. අපි වගේ වුණා පාර්ලිමේන්තුවේ වුණා. මං ඊ අහගෙන හිටියා අපේ ගරු හර්ෂ මන්ත්‍රීතුමා ඔබතුමා කියනවා මේ කපුටු
කූඩුවට ගිහිල්ලා කොහා මේ බිත්තර දැම්ම කියලා එහෙම කියන්න එපා ඔබතුමාගේ නායකයාට කියලා මම කියන්න කැමතියි ප්‍රශ්නයක් මොකද අද මගේ කූඩුවට බිත්තර දාලා අද මටත් වෙලා තියෙන්නේ ওই ටිකම තමයි කණ්ඩ පින තියෙනවා නම් ඉබ්බ ගෙටේනවලු එක ඡන්දයක් තිබ්බ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණා රනිල් වික්‍රමසිංහ මහත්තයා ආව ගමන් IMF එකත් හරියා වාසුදේව එමුතුමත් හක් ගාලා hina වුණා කමන්නේ සතුරක් මැරෙන්න ඉන්න මිනිහට වතුර ටිකක් දුන්නම ඒකත් ඇති කියලා මේ වෙලාවේ 2.9ක් නෙමෙයි 1.9ක් හරි ලැබෙනවා නම් ඒකත් මේ රටේ හැටියට අපි සතුටු වෙන්න ඕන. ඉන්දියාවෙන් අපට බිලියන 3ක් ලැබුණා. දැන් ඒක පාවිච්චි කළා ඉවරයි. මූල්‍යමර අර මොදල කොන්දේසි පනවනවා. ඒ කොන්දේසි බොහොම දුෂ්කරයි කියලාත් කියනවා. එහෙනම් ආණ්ඩුවට බලාපොරොත්තු වෙන්න වෙන්නේ විශාල ජනතා කැළඹීමක් විතරයි. ඩීසල් ලීටරයකින් කිලෝමීටර 18ක්ම දුවන්න පුළුවන් අද කාලෙට ෂුවර් වැඩ්ඩා. ඩීමෝ බට්ටා ටාටා S HT2. වැඩි විස්තර සඳහා 1388 අමතන්න. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.